සබදැසනක් කතා කරන්න මාතෘකා ලියන්න කාරණ ගොඩක් ඉතතුර කරපු සතියක අවසාන දවසට ඇවිල්ල. ඉරිදා පතරටිකත් විස්තරවලට අපිළඟතේරු. අද පල ප්‍රධාන ශීෂපාට මොනවාද. අපේ ප්‍රධාන ශ්‍රීෂපාට ඇසුවින් අනිත් කතාත් සසන්ධනය කරමින් වගේම ඊ ප්‍රවෘතිි ප්‍රකාශයේ වැඩදුර වාර්තාත් බලමෙන් යමු ඉස්සරහට. බලම තෝරගත්තා දිව ර ප්‍රධාන ශ්‍රීෂපාට. දෙවිනිදා ගැන කතාාවක් කිය වෙනවා අද තිස්වැනිදා ඇදකොට තිස් එක එකනවේ දෙක තදස්කේපය අයිතෙන් දෙවිනිදා රටපුරා භර්ජන වනිල් ධර්ම සේන සමන් ගමගේ සමගින් වාර්තා කරන්න. ලබනාගෝස්තු මස දෙවනිදා ජාතික විරෝත්තාදිනයක් ලෙස ප්‍රකාශයට පත්කර රාජයටෙරහිේව රටපුරා විරෝත්තා හා අඋද්ඝෝෂණ පැවත්වීමට සයිටම් විරෝධී ජනපවුරු ව්‍යාපාරය තීරණය කරති වෙන. එන්න දෙවෙනිදා රටපුොඩා වර්ජන සයිටම් විරෝධී ජනපවුර ව්‍යාපාරයයි තේරණය කරන්නේ. ඒ අතරතුන මන්දැක්ක පත්තරේක දේශපත්තරේ තැනක දාලා තෙනවා සයිටම් උද්ඝෝෂණ වාර්තා පොතට යයි කියලා දෙදස් දාසේ වසරේ ජනවාරිින්දන්න දෙදස් දාාහතේ ජූලි දක්වා කොළම් ඇතුළු විදධ ප්‍රදේශවල සයිටම් විරෝධී උද්ගෝෂණ කියයක්ති බිල තිනවා කියලද ඔබේතන්. එකසිේ හැටතුනක් පමණ තිබ්බ කියලා අද පත්තරයක් වාර්තා කර ලතිව වුණා මෙතැදිම එකත් ඔබට දැනුවත් කරන්න හතුා. ඊළඟට පලාාත් සභා කතාාව පලාාත් සබාතුනක කාලයේ කුත්තුවම පිළිබඳව කතාව ේදදී මෙන්න මිහිමිකක් දැන් ඇවිලතීනවක්කල ලබ දන්නවානනි මේරිදදා ලංකාදීපේ පලාාත් සබාතුන ආණ්ඩුකාර පාලනයට අජන්තු කුමා රාගලි කෙඩලියන් සම්बර් ම සාගදී නිලක්කාලාල අවසන් වන සබ්‍රගම උතුු මැදහා නැගින්්‍රන පලාත් සබාත්තුුණේ පලන ඔக்டෝම්බර් මාස සිට පළාත් ආ්ඩුකාවරුන් යටතර පත් කරනු ඇැයි, රජී ආරච භාර්ග සඳහන් කරනෝ සල්ும் පලාාත් සභාාවල මැතිවරණේ එකම දිනකදී පැවත්වීමට ැකිවනසේ පළත් සබා මැතිවන්න පනත සංශෝධය කිරීමට ikකුත් සතියේ කැබිනට් ම්ඩල තීරණය කලාතර. යනුව යමින් මෙම පළත් සභාතුනේ පාලනය ඔක්ටෝම්බර් මුලෙසිට පලාාත් ආ්ඩුකාරවරුන් යතටද පත්තුන් වැතැයි එබාරංචි භර්ග සඳහන් කරන. අදිරිදා ලංකාදී පේහෙමයි ප්‍රධාන ශීෂපාට එලියයාා තබන්නේ ඊට අදාලෝම දේශයක් ප්‍රධාන ශීෂපාට එලියන්න්නහ මේ විදියට කටයුතු කරලතේරෝ. චන්ද නැති පලාාත් සබා ආණ්ඩුකාරල් පාලනට ගෑන් ගාල් ගේ වාර්තාම්. යම් ඒකින් නීති පනත්ක් මගින් ප මැතිවරණය කල්දමන්නේ නම් එම පලාාත් සබාවල බලය පලාාේ ආණ්ඩුකාර්වරයාට පැවරණ බව මැතිවරණු කමසමේ සභාපති, මහින්ද දේශපය මහතාගෙන් දේශය කළ විමස්සමකදී සදහන් කරතිබෙරු. හැම පලාාත් සභාවක්ම එකම දර්සට මැතිවරණය පැත්වීමට යොදා ගැනීම අර කාලය ශ්‍රමයඒවගේම මුදල් පැත්තයෙන් බලත් දියොඳයි. හැබැයි ඒ චන්දය කල්දමීමට හේතුසාධක වනවා නම්. අන්ද කල්ලෑම පිළිබඳව නම් තියන්නේ ඉතාම ඉහල විසන්වාදයක් නද පලාාත්පාල මැතිවරණය එක පැත්තකින් දැන් යම්මකින් මේ සඳහ එලෙස්ස ක්‍රියාත්මක කූහොත් මේ පලාාත් සබාතුනෙත් මැතිවර්න කල්ල්‍යෑනො එකම දසක පැත්තයෙන් පිළිබඳව කතා වෙලාතිෙන්. ඊළගි රිවිල ප්‍රධාන ශේෂපාටය රටේ ආර්ථික ආදන්න ජනපතිගෙන් ආර්ථික සභාවක් රචිර දිලාන් වාර්තා කරන ට දිරි ර්ථික ්‍ර ර්ග ැනීමට අදාල ේන්දු තිීරණන ක්‍රාත්ම කිරීම සදා ජාතික ආර්ථික සභාව නමින් වෙනම කමිතුුවක් සකසේීමට ජනධිපති වට්‍රී පාල සිරිසේ හතා පීවර ගැතිබෙන පෝතක් පත්තරේ ර්තාකනවා. ඒවාගේ ැමිනට මන්ඩ ක් කිය ලෙ ි. කිරීමට නියමිතව තිබෙනෝ ඒ අනුවමින් ඉදියට රටේ ක්‍රියාත්මකිරීමට නියමිත ආර්ථික සැලසුම් සියල් ජාතික ආර්ථික සභාව හර යෝජන වී කැබිනට් මණ්ඩලේ අනුමැතියෙන් ක්‍රාත්ම කිරීමටද ජනනාධිපිතිවරයා මෙමගින් තේරණය කරතිබෙනවා කියලා පත්තරේ ේලතේෙනවා. ඒය රිවිර ලියන්නේ රටේ ආර්ථික හදන්න ජනපතිගෙන් ආර්ථික සභාවක් කියලා බලන්න සත්තන්න කොහොමද ේලතයන කියලා. රනිල්ගේ කමිටුවට ඉහලින් මෛත්‍රේගෙන් අලුත් කමිටුවක්. බේවිදියටයි අද ඒපත්තරේ වාර්තාාව කාශ්‍යප කොතලාව ලාර්ගෙනෙන්නේ. මේවනි විටාත් ආණ්ඩු අභ්‍යන්තරයේ පැරණැගී ඇති විසංවාද වලක්වා ගැනමින්. සම්මුතිවාදී ආ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වඩාත් විශවසනීයා ශක්තිමත්තුව ක්‍රියත්මකිරීම සඳ විශෂේ සභාක්ේට එ පිනිස්ස ැිනුට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බව රාජ ආරංචි භර්ග්‍ය සඳහන් කරනවා. පත්තර දෙකේම කතා කරන්න එක ආර්ථික සභාවක් අනිත්තකයේ අලුත් කමිටුවක් කියලා. ිටුව ගැලියන පත්තරේදාන්නේ රණනිල්ගගේ කමිටුවටිහලින් මෛත්‍රීගෙන් අලුත් කමිටුවක් කියලා. ඒ ඇතරේ ඒ සටහනට ඉහෙලින් තියෙන සත්තන්ගේේ ප්‍රධාන ශ්‍රේෂපාටය දැන් බලන්නයනවා. මෛත්‍රී රනිල් යහාපාලනය අලුත්කරති. ඒ මයිදාලතයන්නේ ලියනව දැඩිතීන්දු ගැනීමේ සූදානවක් කියලත්තවත් තැනක පාක්‍රම දිසානායක වාර්තාව ගෙනෙන්නේ ඩ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකතර ඇතිවීතිබෙන මත ගැටුම් නිරාකරණය කරගන්නේ කෙේදයන්න සම්බන්ධෙන්. දීර්ග සාකච්ඡාවක් ජනධිපත්තුමා සහ ග්‍රාමාත්තර අතර. මුොදල්හ ජනමාධ්‍යමාත්ත මංගල සමඩුවීර මහතාගේ නිවසේදී පවත්තා ඇැයි. ශවාස්කටයතු ආරංච මාර්ගයකින් අනාාවරණය වෙනවා කියලා මෙන්න දාලතිය නාකාරයක් තමයි දක්නට ලැබෙන. ඩුව එල්වී ඇති අභියෝගවලට සාමූහිකව මූුණදීමේ වැදකත් කම්පිලි බඳ මේසාකච්චාවේද ආණඩුවේ නායකයන් දෙනාම අධරනය කළ අතිනොවලු පැත්තකින් දාලති බවන් දැක් දැඩි තීන්දු ගැනීමේ සුදානමක් කියලා. ඒ අතර තමයි අද මෞබිම ප්‍රධාන ශ්‍රීෂ්පාටයට කාරණත් වුණක් තැන්තුනකින් අරගෙනෙන්නේ මෙන්න ඒක බලන්. රවී අස්කරන්න ආණ්ඩුව ප්‍රබල මන්ත්‍රීවරු මෛත්‍රීට රනිල්ට බලකරති ඒකා ජයිපෙන් රවී ටෙරහිව විශ්වාාස බංගයක් අනු්‍රාධාහිරත්ගේ සටහන ඊළඟ සටහන රවී ඉවත් කරන්න ඒකා බද්ධයෙන් මෙහෙවුම. එට මුදල්ලාමාත්‍ය වත්මාන් විදේශ කටයතු අමාත්තරය හා සබලදිවායි අද මබම ප්‍රධාන ශිෂ්පාට තුනම ලියා තබන්නේ. ව්‍යතර මාදැක්කා දේශයපත්තරෙත් යම් සටහනක් දාළතබුණා ප්‍රධාන පිටුවේ අපි ඒ සදාාවධානය යොමු කරන්න දැන් බලාපොරොත්තුවේනවා රවී යවන්න ජනපතිට බලපෑ ගෑන් ගාල් ගලියන්. රවී කරුණානායක මහතාගේ අමාත්‍ය දූරේ සම්බන්ධයෙන් තීනයක් ගන්නාලෙසට ශ්‍රීලංකාන් නිදස් පක්ෂ ඇමතුර පිරිසක් චනාධිපති ෛත්‍රපාල සිරිසය මහතාගේෙන් ඉල්ලි මක් කිරීමට යන. පත්තර කීපයක් අද ඒ ගැන වර්තා අතරතිබෙන ආකාරයක් තමයි බලාගැන්න පුළුවන්කම ලැබෙන්නේ මේ අතරතුර අද දිවයින පත්තරේ සකහනක් දානවා ප්‍රධාන පිටුවට නිකුත් කල බැඳම් කරවලට ගෙවියයුතු මුදල රපියල් ප්‍රලිනියක්. ර්තා කරාන්නනි රනිල් ධර්මසේන. මහැක්ක නිකදත් කල බැඳදුම් කරෙනෙන් ලබනවස්ශේද රජයේ රපියයාල් ට්‍රිනයක් ගෙව යුතු බව ජාතික ප්‍රතිපත්තිහා ආර්ථිකටයතු නියෝ ජාතයක් කළ ප්‍රකාශයක්කා සබද වයි මේ සටහන වාර්තාකරති වනාකාරේ අපිට බලාගන්න පුළුවන් කම ලැවෙන්නේ. කරණ කීපයක් අපි ආරම්භටසාකච්ඡා කලා. ඊයේ පෘත්ති ප්‍රකාශයේ වාර්තාාවක් සමගින් දැනන්නෙක්ව වෙනවා. හබන්තොට මාගම්පුර වරල් Chinainaන ර්චන් පෝට ොල්ඩින් සමාගමට බද්දීම ගවිසමට අත්සන්කිරීම අද පෙරවරුවේ සිදු කරුණේ වරයාහා නාවික කටයුතු අමාත්‍යංශේශ්‍ර වනාකාරයේ දී. එම අවස්ථාවට වරයා නවික කටයුතුමාතය මහින්ද සම්මරසිංහ, මුදල්ලා ජනමාධ්‍යමාතය මංගල සමරවර, උපය මාර්ගික සංවරධනහා ජාතන්තර වවෙරදාමාතය මලි සමරවි්‍රමහා විශෂ්‍යප්‍ර්‍යාමාතය ආචරය සරත් අමරගය මහතුරුන් එක්වසිටියා. ඊට චීනය නියෝජනය කරමින් ශුලංකාවේ චීනතානාපති ඊ න්. එ ම ජ ගම විදහැක ප සබාපති ආචරය හ ජයන් හ ඇතුු පිරිසකක් වන ගිවස මත්න් කරන පෙර ය හ ස් තුන දුබම හොතින්. එයට ලංකාව නියෝජනය කරින් වරයා නාවික කටයුතුමාත්්‍යය ශේලයකම ල් යන් පති සහ ්‍රලක වරා අධිකාරය සභහපති පාක්‍රම දිසානායකන මහතරන් අත්සන් ැබව අතර ජීන සමාගම වෙනුවෙන් එම සමාගමේ විධහැකප බපතිබ ක්න්තැබවා. දස්සං කන්න කිවස්සුමේ සීන කොම්පිනියයට සියයට හැත්තාවක් ලැබෙනෝ එමරිගණ්ඩොවරු බිලියන එකයි දසම එකයි දෙකක් අයෝජනය හිරීමෙන් අනතුරු. ආරක්ෂකදයදු සියල්ලක්ම ශ්‍රීලාංකා රජය සතුව තියෙනවා ලැකයා සුරක්ෂිත භාවය ලබා දෙන්න ම සහයක්ක ඇතුළත එගුලු තිීරණයක් ගන්න සුසකන් තියෙන තියාගන්න නැත්ත මේරටේ කම්කලු නීතිදීතේ යයටතේ එයායට වන්දිිමුදලක් පනස් සටවෙනි පරිච්චේදේ මෙහෙම අපි අලුත් වගන්තියක් කද දාලා තියනවා මෙම ගිවිස්සුමට අස්සන් තැබීමෙන් පසුව. ඕනම අවස්ථාර්කදී එකගමන කොන්දේසි මත පදනම්භ ගවසු මෙහි ඕනම් වගත්යක් සංසෝධන කළ හැකි. අදං ඊළංග අංගහරුවාද අද අසංකරපු ගිවසුමන් නවත වරක් ැබිනට මන්ඩ දැගනීමට ඉදිරිපත් කනු. ය අනතුරුව පාලිමෙන්න්තුවට මේ අස්සංකර්පු ගිවසුමන ඉදිරිපත් කනු. ලිස්ු ක්ව හම්බොටෝට පෝ්. විශ්ස කරනව හම්බන්තුට වරයා දකුණ අස්ස්‍යගේ සංවර්ධනය කේද්‍රස්ථානයක් වේ කියලා දකුණු අප්‍රිකානු කලාපේ අපිට යාකාරය ගනුතුනතිබෙනවා මෙම නවික යටතල පහසකම් සංවරධනයක්ත් බූමයේ යටතල පහසතුකම් සංවර්ධනත් අනාකතේදේ ජාත්‍යන්ත්‍ර නාාවවික ේද්‍රස්ථානයක් බවට පත්වේ කියෙමු විශ්වාසරනවා අද අත්සන් ැුණු ගියුත්ම සමඟ එක්මාවතක එක් ලෝකයක් යැන අපේ සංකල්පේයට ශ්‍රලංකාවත් එකතු වෙනවා. मिलන ड එකයි දසම එකයිදගට අමතරව හම්බන්තට වරාය නවීන ක්‍රියන්විත වරයක් බවට පරිවාර්තනය කිරීමට තවත් डොර් मिलියන හයසිියකට ආසන්න මුදලක් රයි කරනවා. ඒ විතවරක්න මේ කොළम्ම්ඹ බස්දාහිර පලාගට සීමමාාවච් සංවර්ධන කේන් ද්‍රස්ථානය දකුළු පලාචටත් යනවා මේ හරහා ඇතිවෙන ඒ නිදහස් වලෙන කලාප තුළ. විජුහා වක්්‍ර රැකිය අවස්ථ, තුන් ලක්ෂයක් කාර ලක්ෂයක් ජනතාවට ලැබෙනවා ඇත්තමගේෙනොන සීනේ සමාගම් විතරක්න මේ ලෝකයේ අනිකුට් වටවල්ොල තියෙන සමාගම් පවාද එන්නට තමන්ගේ අවධානය ඔොබ කල්ල තියෙනවා. මෙත අද දේශය පත්තරයේ සඳහන් කිරීමක් කරනවා හාල්මිල්ල පිළිබඳව. ඔබතමයි ඒ වඩාත්ම හොඳින් දන්නේ කෝමද හාල්බල ගණන් හිලාව. දැන්තත්තේ කෝමද. පත්තරේනල් ලියන්නේ සහල්මිල තාමත් උඩ වර්තාාව යසවර්ධන රුදදිරිග ආණ්ඩුව සහල් ආනෑනය කර මිල අඩුකිරීමට ගත් උත්සාහය තවමත් සාර්ථක වී නැත මෙහේතුවෙන් වෙනද පොලේ සහල්බල සිල්ලර මිල අඩු ඇත්තේ කිිලෝ රුපියල් දෙකත් තුනත්තැනි සුළු ප්‍රමාණවලින් පමණයි තාවමත් දේශී සම්බා කිලෝක සිල්ලරමිල, රුපියල් සීියක ආසන්න මටමේ පවතිනවා කියලා දාලතේ. කොමද ඔබ එකඟැද පත්තරේ දානවා සහල්ිල තාමත් උඩ කියලා රුපියල් දෙකයි තුනයිලු අඩු වෙලාතියෙන්. ඒ අතරේ? දහල්බිල්ල ඒ. එ අතරේ එක්සත් ජාතික පක්ෂ පසුපෙලට මංගල සරකයි ගෑන් ගාලගේ වාර්තා කරන්න. එක්සත් ජාතික පක්ෂේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ආස්සනබලට සංවර්ධන කටයේතු සඳහා මගනැග්ගුම ව්‍යාපෘති අයටතේ රුපියාල් කෝටි සීිය. බිලියනයක් වෙන් කරදීමට බුදල්ලවාතේ මංගල සවිර්්‍රමභහතා මන්ත්‍රීින්ට ප්‍රතිඥාවක්දී ලතිේ නොල්. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දුකෑ ඇසීමට පස් කියදාමු අවස්ථාවේ. පොරොදුව ලබාදුන් බව එම මත්‍ර වුරු සදහන් කරලතිය. දුකහන් නාපපු වෙලාවෙේ දීපු බිලියනයක් ගැන කතාව ඒ. හම්බන්තොට ගිවසුමට ඉන්දියාවෙන් විමසුමක් දේශපාලන වර්තාකර වෙලියන්. හම්බන්තට වරාචීන සමාගමට බදුදීම ට අදාල ගිවසුමේ වගන්ති කඩිනමින් පැදිලි කරගෙන ඉන්දී අග්‍රමාත්‍ය කාරයාලයට දමන ලෙස, එරට ජාති ආරක්ෂක පදශක අජිත්තු වාල් මහතාච දැනම් දී ඇැයි කියල පෙළේ. රාජ්‍යතාාන්ත්‍ර රංචු මාර්ග සඳහන් කිරීම මක් කරනවා. සිින පැමිණීම ඉන්දියාවට දැනෙන්නේ කෝමද එහි ප්‍රතිඵලේ කොයාකාරේද. හම්බන්තුට ගියසුමට ඉන්දියාවෙන් විම සුභක් මෙන්න පත්තරේ දාලතිෙන සටහන. දැන් පලාාත්පාලන චන්දය එන්ඩ තිෙනවාන එන්ඩ තියෙනවා. එන්න නැතිවුණට එන්ඩ තියෙනවා. ඒකාවොත් මෙ මේම වැඩක් ගැන කතාවත් දාලතිීනවා. අහුල් පාලනේ පුංචි ආණ්ඩුවලටත් දේශය පත්තරයයි අද ඒ සටහන අරගෙන එන්නේ ඉදිරි පලාාත්පාල මැතිවරණය පසුුව එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකාන් නිදස් පක්ෂයට තනිව බලය ලබාගත නොහැකි පලාාත්පාලන අයත්තනවල දෙපක්ෂේ එක්ව හවුල්පාලනයක් පේටවීම ගැන නිල නෝනසාකච්චාරම්භ වී ඇතැයි දේශයටවාර්තාවිල. එ ක්‍රමය මගින් සමුතිවාදී පලාත්පාලනයක් ගෙනයාම ஆරුණ බව ල පෙළේ දේශපාால் නාරචමාල්ග පවසයිக் කියලාත් පත්තரே දාලතිෙනோ. எதுකොට පலாත්පාால் නාத்தනවටත් හවුලේ පාලනේද. ඒත් ඒ හවුලේ පාලනය ඉන්න එක්තරා කඩායමක් හවුලේ පාලනේ නිවතිීමක් ගැන விසංවාදයක් ්‍යා පෞගියදස්ල්. ඒ விසංවාද යළි කරලියයටන්නේ ඒදා පත්තර සමගින් මෙන්නේ ගැන දේශය පත්තරේ තබන සටහන. දහටේ කල්ියයට මහින්දලාගෙන් ටිකට් ලියන් නිදේශපාලන වාර්තාකරු. එක්සත් ජාතිකපක්ෂේ සසා ශ්‍රීලංකා නිදස් පක්ෂය අතරබන අවබෝත්තා ගියවසුම මාරවීමෙන් පසු රජයේ නිවත්වීමට අපේක්ෂ කරන ශ්‍රීලක්කා නිදහස්පක්ෂ මැති ඇමති කණ්ඩායම ශ්‍රීලක්කා නිදහස්පක්ෂ ජේෂ්ටයගේ නායකත්වෙන් වෙනම ස්වාධීන මන්ත්‍රි කණඩායමක් ලෙස මැති සබේ ක්‍රියාකිරීමට මේ සතියේ තීන්දු කරලාලු. කවු දෙතකොට ඒ නායකත්තය ගන්න හදන කෙනා. ේශමඟ මේ ගැන අදස් දැක්වූ එම මන්ත්‍රී කණ්ඩායේ ජේෂ්ටයකු කියයාසිටියේ තමන් ස්වාධීනව සිටියද ඉදිරි මැතිවරන්නේ තරන් කරන්නේ ඒකාබද්ධ පක්ෂේ සමඟ බවයි. දී ඕන් නියෝචනය කරන්න මන්ත්‍රයාසනවලට ලැබෙන අපේක්ෂක කෝටාව ගැන දැන්ටමත් ඒකා බදධ පක්ෂේ සමග සාකච්ඡා කරමින් සිටින බවද ඔවු අවධාරණය කලාා කියලා දාලාතිය නාකාරය බල හමයි සඳහන් කරන්නේ. ෝමුණත් තම මන්ත්‍රී පිරිස ජ.. බැසිල් කණ්ඩායම මෙහෙවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ නොවන බවද ඔහු අවධාරනය කලාලු. කෞද හෝ කියල් ඒකදාලා නෑමි හැබැයි නමකින් දාලතියෙන සටහනකත දැන් අපි අවධානයමු කරන්න සුදානම් වෙනවා දිවයින පත්තරේ ප්‍රධාන පිටවාරන්. ආන්ඩුවෙන් විශසා්‍යනවා ප්‍රධර්ශන ලියනගේ එලියන් බලන්න කෞද්ද කියන්න කියලා. මමත් වෙලාව බලන්න හඳහන යව්වා. භාමාර්ග රාජාමාතය තිබේ එකනායක මහතා සඳහන් කරන නාකාරය අපිට බලාගන්න පුළුවන්කම ලබෙන්නේ මොනොවාද කියන්නේ. යාපාල නාණ්ඩුවෙන් ඉවත්තයේ විපක්ෂයේ වාඩිවිම සඳහ හොඳ නැකතක්සා වේලාවක් බැලීම සඳහා ලංකාවසිටන ප්‍රවීනම ජෝත ශාස්්්‍රාක්නයකොට හඳහන ලබාදී ඇැයි භාමාර්ග රාජ්‍යාමාත්‍යය තිීබී ඒකනායක මහතා දිවයි නිදාා සංග්‍රහයට සධහන් කිරීමක් කල්ලා. ඕන අර බොල්ම වැඩිල්ල පත්තු කරපුූ කප්‍රදිනා අතර හිටි. ඕ කියවා ආණ්ඩුවෙන් විස්සක් යනවා මමත් වෙලාව බලන්න හඳහන යැව් ඇයි කියලා. අපි මව්බින් පත්තරේ පත්තට පොඩ්ඩක් යම් ඕමඉන්නව ඇතනත්. අයවැෑයට කලින් ලොකු පෙරලික් වේ. චාරූපය කාගෙද. වෙන කාගත්ත මේේ TBඒ නායක මයි. ආඩු පක්ේසිටන ශ ල කාන් දාස් පක්ෂය නියෝචනය කරන, ප්‍රගත ශීලි අධස්ථාරන විපක්ෂය අසුන් ගැනීමට සුදදානමින්සිටන මන්ත්‍ර කන්ඩෑම මෙමනවිට විසදක්වා ප්‍රසාරනී වේ ඇැයිද. අයවයට පෙර දේශපාලන වශයෙන් විශාල පෙරලියක්ස දදුන ඇැයිද. ඉඩම් පිබඳ රජමත්‍ය Tබඒ කනායකමහතා එරිදා මෞබිමට සසාධහන කරන. උඩක් දෙවල් පෞද්්‍ය දාස්සලත් කතා කලා දහටක්කි වවා අදදාශයක්ක් කිවවාත් දැන් විසක් බාටපත්තුවෙලා ක කියලා ඇමති TB කියනෝ අපි බාලාන සිටමු. දුලිය පැත්තැන් කතාවක් තේෙන් ඒකයි මම්මේ තේරුම්ගන්න උත්සාහ ධරමින් හිටි. එරිදා ලංකාද්දිී පත්තරේ වාර්තා කරන කාරණාවක් ගැනයි අවධානය යොමුකරන්න. අඩුමිලට විදුලිය සැපීමේ සැලැස්මට උපයෝගීතා කොමිසුම හරස්වෙයි දෑසිලි ලියනගේ වාර්තා කල්ලතන්. විදුලිය සැම සඳ ලංකා විදුලිබලමண்டල මගින් ඉදිරිපාත් කරලද දිග කාලීන ජන සැස්ම ප්‍රතික්ෂේපර මාஜජන පෝගිතා කොமிසම මගින් ඉදිරිපත් කරන ලද විකල්ප සැස්ම ප්‍රතික්ෂයප කරීමට, ඒ සම්බන්ධව කිසිදු ක්‍රര මාර්ග්‍යකට සම්බන්ධ නවීමටත් ලංකා විදුල් බල ම්ඩලයේ විදුලි ඉංஞ்சිනේරු සංගම තේරණය කරති ෙනවා කියලා වාර්තා කරලතිෙන. අම විදුලිය සැපේ මේ සැස්මට උපයෝගිතා කොமிිසම හරස්සවේ. ඇයි කිය ලතමයි තරුම්ගන්න මේ කල්පනාා කළේ ඒ අතර ඒ මේක බලන් පළාත් සභාගෝ පලාාත් පාලනහෝ ඒ මත් නැත්තම් පාලිමේන්තු වූ ඒ ඒ මන්ත්‍රීබරුන්ට සලකන්නට උත්සාහධරණ ආකාරයක්ත් වෙච්චර කල් කතාකරේ නම් පාලිමේන්තු දැංක් පල්ල ඇටැවිල්ලා. පලාාත් මන්ත්‍රීබරුන්ටත් හැත්තෑ පන්සක දීමනා මල්ලක් වර්තා කල තියෙන දෑසලි ලියනගේ සියල්ලු පලාත් සබා මන්ත්‍රිවරුන්ට දුරකත්තන දීමනා වශයෙන් මසකට රුපියල් විසි පන්දාාසක්කා කාරයාලයක් පත්වාගෙනයාම සඳ රුපියල් පනස්දාහස බැගින් වූ දීමනා ගෙවීමට යනවා කියල දාලාතේ. කෝමදේක වයබහා දකුණු පලාත් සබ මත්‍රිවරු ගණනාවකට දැන්ටමත් රුපියල් විසි පන්දාස බැගින් දුරකත්තන දීමනා ලබාදෙන ව වාර්තා වෙනවා. එඒ අයට ලැබෙන දීමනා කොයි වගේද. පලාාත් මන්ත්‍රිවරුන්ටත් හැත්තෑ පන්දසක දීමමනාවක්. ලෙඩ ගත්තම හතුහෙනවා. විසි පන්දහත් දෙනවා මේ දුරකථන දීමනනා විදියට තව වනස් දහසක් දෙන්න යනවලු කාර්යාල දීමමනනාභක්විදියට, කාර්යාලයක් පවත්තා ගෙනයන් එහෙම දීමනා දෙෙන අතරේ මේ එතනම ඒහ පැත්ත පත්තනය වාර්තා කරල තියෙනවා ගෑස්මිල යලි ඉහලයන ලක්ුණු මයින්ද නිශ්්‍රංකගේ සහ. ගෑස්මිල රපියල් දෙසයකින් පමණ ඉදියේදී වැඩවීමට ඉඩෑඇැයි රජී ආරංච මාර්ගවලින් අනාභාර්නය වෙනවා. ගෑස්මිල වැඩි කළේතු බවට ලිටරෝසා ලා් ගෑස් සමාග ජීවනනි වේදම් කමටතුුවෙන් ඉල්ියීමක්ර ඇත් එම ඉල්ලියම් පිළිබඳ සාකච්චා කරමින් පවතිනා අතර ගෑස්මිල වැඩිකිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන ැති බවත් වාර්තා වෙන. අන පැත්තෙන් දීීමනාවක්දෙන් දයානවා පලාාත් මන්ත්‍රීවලුන්ට මේ පැත්තෙන් ගෑස්මල එහරෑන ලකුණු පහල වෙලාතියනවා කොම දෙයක්. මදක් ඊළගටතවත්හන් කීපයක් තිබුණ අපිස්සරහට බලමු එ අතරේ පීළගට යන්නෙ අවබිින් පත්තරේ පැත්තයි බෞබින් පපත්තරේ වාර්තාාවක් මේ අග්‍රාමාතරයා පහගේ දස කර ප්‍රකාශයක් බලන්. මඩවගුර සුද්ධ කරන්න කල්ගයා ගොඩනැගිල්ල ැන් ලෑස්තේ කියලා අග්‍රමාාතරයක් කල ප්‍රකාශයක් තමයි මේ වාර්තා කරලතින්. අපි ඒ ප්‍රෘතිවාර්තාාව කොඩස්සකට දැන් ගිහිම්. මීට හෞරදුූ තිහකට පෙර අසු හතේ ජූලි මාසෙ තිස්වනිදා මේ හෝරාවටම තමයි. ජාවර්ධන ආන්ඩුවය ඉන්දියාවට මේ ට පවදීමේ ඉන්ඳ ලංකා ගිවිසුම අස්සං කරනු ලැබවා. එක් කාලකන් අදකීම. අවුරුදු තිහයකට පස්සේ නැවත පුනරචාරණය වෙන දවසත්තම යාද. එදා ජයවර්තන මාම උතුර ඉන්දියාවට පව දුන්න. බෑනන්ඩිය. අද දකුණ චීනට පවදෙන. මෙය අන්ුව පාරම්බානවා වරයේ වැඩි පංගුවතියන්නේ වර අධ කාර කිය හැිනට පත්ති න් කෝමතිය පනනායි දශම හක් යි ශ්‍රී ලංකා වරා අධිකාරරිට හතලස්නම යි දශම තුනක් අයිති පෝ් කිය සාගමටි කියල හැබිට පත්තිකා හම තිබුණට ිවිස්සුේ ශ්‍රී ලංකා වරයිට අයියේ තියෙන්නේ ේට හ ලස් කයි . ගට යිති වා ේට පනස්සට ොමද වැඩේ පාලිමේන්තුව ඒයේ වාද තිබන. කැබිනට් පත්ත්‍රිකාවේ තියනෙකයි ගිවිසුමේ තින පරස් පරයියේ පාලිමේතු ඇති දොට්ටේවා.ඒ මවන මේ ගවිසවාදා සංකරගන්න වන්න තු ගෞව රැකීම ද ක්ල වර ත ද පක්ෂ න්ත්‍ර ව ද පවති නම හි පේක දේ ේ පිබදව දහස් පලලලා. පොලිම රග කියනකොට අන්න ගඩිම වල කාර වදර පුරනට අන්න නනාතකය කහදරකක් සුවි මුල්ල හදරකුව. ඒ පසකිවවා මේක ජීවිත නොවෙන්න්න ගේල වවා දේ හාමු රලනේ හෙම ගේේපි කුුණන් කරම මේවාගේ දව දෙකින් කතාක නායග දේ න් තිහස ද දනවා නොව ති වරයගන්න ීනට පිස්සද හම්බන්තොර වරා ිකුණනවා කියල කියන්නේෙ කොම වරා අද ියන්ගේ පිහිටයි. එකක් නවසමාගමක්කත් කොළමට ෙන්නන්නේනේ ඔක්කම නැවසම ගම්ටි යනවා හම්බන්තොරට තියන සම්පත්ති කන්නගද එදා ේල කන න්‍යයායක් මේයාන්ඩුවට තියෙ ඒම අහගන හගමැතිවරයක් කියනවා මේකයි අපි ට අයිතය තියනවා යක බදදුන්න්නයි පැස කොම හතු යිතිය අතිේ තමුන් නාන්සලගේ බදුන්න්නම තමුන් නාසලට ක ොදොනු හැතිේද කිල්ලා එක ඇැතුල්ල දැමුන්ට න්ඩුවගෙනියන්න සැල්ලන නැතින් තමයි රජ්‍ය සම්පත්චිකුණන්නේ වරය හදන්න ගත්ත නෑ තුුණයක් දෙවල එදා ස්ථාතර වක්ෂය වරාය අධිකාරියක්මේ ලාදය පිඩියන අටයි හෙම ලාබලබන වරා අධිකාරය අද හම්පන වරාය විපුුණටව හන මේමතින එ සමගින් තවත්වාර්ථතා ගණනාවකට අපට යන්න තියනු රෑදි සිටිින්ද විරමආසලක දර්වුවයෙක් ඇතුළත් කරගන්නවා කියයන් මොන වගේ දේ‍යයද යුද්්‍යයක්කා සමානයි කෙලායි ගොඩක්කායි කියන්. මතක්ුණේ චකलेේ වෙනසක් ගැන දිවයින තබන සටහනත් එක් බ දැනුවත්කම උදසාමාය පුටා ගන්නම් පළමු ශණයට සිසුන් ගැනීමේ චකलेේ වෙනසක් වාර්තාකරණ නිලන්ත මදුराාව බනවසේ පළමු ශ්‍රණයට දුවන් ැතුළත් කිරීමට ආදාලව දැන්ට නිකුත් කර ඇති, චක්‍රලයේ සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරති බ වෙනවා ඒයනුව ගෘහමූලික ගණයටතේ ඉල්ලුම් කරන්නන්ගේ පදිංචිය තාවුරු කිරීමේ ප්‍රධාන ලේඛනය වන පදිංචි ස්ථානය ඔප්පු, ඉදිරිපත්කිරීමට අදාළව, සංශෝධනයක් ගනට නියමිත වෙලා තිබෙනවා. ඔබේ දැනුවත්කමව දෙසායි ඒ සටහන උපුට ආගත්තේ. ඒළඟට අලි ගැන උනන්දුවක් දක්කන අයට මේ කියන්නේ. මේරට අලි ඇතුන් අතර හඳුනා නොගත් පටිපණු රෝගයක් සබන්ති වීර සේකරගේ වාර්තාව. ඉන්දිියාවෙන් ප්‍රතිකාරල්ලතිනු. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් අතර හඳුනා නොගත් පටිපනු රෝගතත්ත්යක් පැතර ගොස්ත වෙනවා කියලයි කියන්නේ. අහිංසක අලි ඇතුන් අතරයි. අහිංසක කියලෙක ඔබහයි නැතින් ඇත්තුවර නේ ගොඩක් අය ේ සත්ත කොට්ාශටයට කැති හැහිති ලිමිනිස් ැට. ම වරින් බර අපිට අහන්න දකින්න ලැබෙන ඒත්මතක් වුණ ඒ අතරතුරේද. සීනි සමාගමකට අවසර දෙන්න අමාත්‍යංශ නිලධාරීෙක් දසලක්ෂ හාරසියක් එලලා. මෙන්න වැඩාක් වාර්තා කරල තියෙන්නේ රුවන් ජයවර්ධන. දැනට වසාදමා ඇති මෙරට ප්‍රධාන පෙළේ සීනි සමාගමක වැඩ නැවත ආරම්භකිරීමට අවසරදීම සදා එක් තරා අමාත්‍යංශ නිලධාරීක විසින් රුපියල් දසලක්ෂ හාරසියක් අල්ලස් වශයෙන් ඉල්ලාති වෙනවාලු. සෙල්ලන්ද කොල්ලෝ කේලාැවල. ධදරයා ගැෙීමේ නිකක්මං ඇහේ දසලක්ෂ හාරසයක් අල්ලස් වශයෙන් ඉල්ල ලතියෙනවලු පොඩ්ඩක් මං කියලා බැලවා ඇතුළ තියෙන සටහනට අදාලෝ මොකද කියලා ඇයි මේ ඉල්ලන්න කියලා තමා ලඟදීම විශ්‍රාමයාමට නියමිත බැවින් කොළඹින් ස්පාසු මන්දිරයක් මැදී ගැනීම සදා මේ මුදල අවශ්‍ය බව හෝ ආයෝජකයන්ට කියාතිබෙනවලු. එච්චර දනී අපි හෙමහාමු. වෙන මොනවාරනදනේ පත්තරේ වාර්තාවට අනුවයි අපි කියන්නේ මාර මාරඒවා. යත මේකත් බලන් රිිවිල ලියන්නේ. පලමු තුන්දෙන අතරසිටින ප්‍රකෝටිපත්ති ව්‍යාපාරිිකයාගේ මව පැහඩ ගැනීම සැලසුම තිස්ස රේන්ද ලියලති. සි ෝටිපති ්‍යාරක කියන් තුන්දන ගේ ක් යි ගේ මවක් පහරගෙන ගො, ප ල් ෝ ට ගන පමක් ගැනීමට පාතාල නායක, මාකන්දුරේ දදු විසින් ායිසි සැල්සුම් කර ැයි, පොිස් ද්‍ය අංශ අනවරණය කගෙන ති ෙන . ක ත්ත ප්‍රදේශේයේදි දා කෝතිිපති ්‍යපාරිකයාගේ මාව පැහර ගැනීමට, පාතාල කන්ඩാයම් කළ සැලස්මක් අනාාවර න වීම ත් සම , පල ස් ්‍රස් මාර්සන කොට් ශ සම්බන්ධ. ලිස්පතවයාාව දැනුවත් කිරීමේ පොත්තකොත් පත්තරේ වාර්තා කරන ආකාරයයි අපට බලාගන්න පුළුවන් කමලැබෙන්. ඒකක්. ඊළඟෙට අවසාන සටහන ප්‍රාන පිටුව අතර එන්න පුටා ගන්නේ සත්හට පත්තරේ. කොළඹ බලය ජෝන්ගේ බෑනාතත වාර්තාව ේවිදියටයි අර්ගෙන එන්නේ සටහන දයා නෙත්තසිංහගෙන්, ලාත් පාල මැතුවර්නය පැවත්වනැතෙක් කොළඹ මානගර සභා බල ප්‍රදශේ, සීල්ලු පරිපාලන කටයේතු යවාත් කාලීන රීම සඳහ නිස්සි බලධායෙක පත්කිීම ආ්ඩුව තේරණය කරති වෙනෝ මෙස සඳ ෝන නමරතුන්ගේ ඇමතිවරයාගේ බෑනාවඩ දිනේශ්වීරක්කොඩි පත්කරීමට සැල්සුම් කර ඇත කියලා දාළ තිේනාකාරයයි ඒ. ඒසක අනත්මගේ නැතුල් පිට වාර්තාාවට යන්න පෙරාතුව ඒ ප්‍රෘති ප්‍රකාශයේ වාර්ථාවකටය. හු ිේට දල්ලම ැක පම කාලයක්තු ඇදරනු අධික වර්ශාපතනයක් සමග මහනුර මැදැල හිරැස කල ප්‍රදශයෙන් පිටර් ගලීමකට ලක්ුණා. ඉදිකිරීමේ කටයුත්ක් හේතුවේ ඇලමාගගේ පටුුවීම නිසා මෙම ජලගලම් තත්ත්වේ වර්තාව අතර මේ හෙතුවෙන් වාස දෙස්සයකට අධි සංකයාවක් ජලෙන් ඇටබුණ. න බෝම පනේර ට ගම ගතරට ොක්කම ට ෙ ොක්ම ඇට වන පාදර හතට නන්න . ලගගේීමමත් සම්ග කොටුව සිටි පිරිස් බර කැනීමට ප්‍රදේශවාසයෙන් කටයුතු කළා. එම නිවාසවල විදු උපරැතු ගුඩ බාණ් නාශී තිබූ අතර වාහන රැක් ද ජලේන් යට වතිබනේ මේ ආකාරෙන්. මෙ අතර අරනායක ඉහ කොඩසට අදෙරු වැදහනු අධිවර්ශවත් සම මවය දේනට ගොස් ැඩ පහට මැදිවසි තරුණ දෙදෙක පෙේරගීම සිදධක් වාර්තාබා. වියලි කල්ගුණැස්ම මාවේ ජය තරම් ප්‍රමාණයක් නොතිබීම හතුවෙන් මාවනැල්ල වැලිගල ප්‍රදේශය තරුණින් දෙනෙකු. අදෙරුවේ මාවනැල්ල ගඩල්ාල මසල දියනමින් සිටති බෙනවා. එක්වරම මවේ ජලය වැඩවීමෙන් සැඩ පහර හසු එම තරුණෙන්ද දෙනා ගසාගෙන කොස් ප්‍රදිීසිට ඇත්ේ ඔය මැ උස්ථනයකයි. සුම් දෙදිනා බේර ගකිීම සඳහා ප්‍රදේශවවාසින මවනල පොලසිය හයෙක්ව විශේෂ මෙහුමක් සිද කලා ට ැඳගගේ ලුව ඔය ල අතැ නොත ඔ පැත්තුන කෙමකින් සස තුරුන් දෙදිනා නිරපද්ෘත බේර ගකිනීම ප්‍රදේශවාසීන්ට හැකිබොලක්. ගහ ුවහ පොත ගන්නගටහය නාඩගේ වතාරකට මැදුම් ඒව නිටත් සැට පහට මැදව සිට රුණන්ගේෙන් ඥාතින් මස්ථානයට පැමිණ සිටිය Ambil dia jangan. බාඩම කටයෙග වෙලා න්න කිරවලා එන්න කියලා මංග මට ඇන්න පුලුවන් කියලා පොලිසිර කියලා ගියක් මැගට ජීවිත ේ ගන් ෙයයි අපි හුන්ට හරු ෙේ ගත් ට තන ේරගන්ගේ ට ඔක්ක ලි ට . මේ සූදානම් වන්නේ ඉරිදා පත්තරවල ඇතුල් පිට වාර්තා කකෙක ඔබ ඉදිරිපත් කිරීම දසා. අද අපි බලමු ඒ දේශපාලන ධාරාවේ අය මොනමොනවාද කියරති එන්න කියලා. ඩීල්කාරියෝ ඒ පැත්තෙ කොන්දතියෙන අය මේ පැත්තේ. ආයත්මං කියන්නම්. ඩීල්කාරිියෝ ඒ පැත්තේ කොන්දතියන අය මේ පැත්තේ. කළුත්තර මන්වී රෝහිතතා අ භේගුණුවර්ද නැයි කියන්න. මේ අණ්ඩු එක බෝක්කුවක් ඇැදුවද. ඔයානො හමුදාවයි පොලිසියයි බලන්න ඉද්දිී තෙලිසේවකයන්ට ගැහව කියලාත් ඕ කියයනවා. ඒ ඇතරි අගාම අත්තරයාගේ සංවාද සටහනක් අද ලංකාදීප පත්තරේ. ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයගෙන් විශාල සංඛ්‍යාවක් පිටවේ කියලා මට පෙනෙන්නේෙ නෑ අග්‍රාමත්තරය යයිකයන්. පළාත්පාලන චන්ද්‍යාවොත් අපි වෙනම තනග කරනවා කියලාත් ඔවු සඳහන් කිරීමක් කරනු. මෙ අතරේ වර්ජන මෙහෙවීම පිළිබඳව ආණ්ඩුවේ නියෝච්චමමාත්තවරය කරන ප්‍රකාශයක් අපි පුටාගන්නවා සත්හඬ පත්තරෙන්. මේ වර්්ජන මෙහේ වන්නේ මහින්දගේත්තුූ. දුි බලහා පුනර්ජානීය බලශක්ති නෝ ජමාතය අජිත්පි පෙළෙරා මතා සමග සංවාද සටහන කයන්නේ වර්චන මෙහේ වන්නේ මහින්දගේත්තෝ කියලා ඒ අතර බලන්න ඕොනේ ඒ සේවකයන්ට මැර ප්‍රහාර එල්ල කරන්නේ කාගතොද කියලා සඳහනක්ති නවද කියලා ඒළඟට ලංකාදීපේ වාර්තා කරන තවත් සටහනක් මේ ජයිපනාායි කකා්ඩු කුමර දෙසානායක මතා සග සංවාද සටහන ආ්ඩුව මේ විනාශකාරී ගමුණ පස් පසට අදදාන්න පුළුවත්. ආණ්ඩුව විසදලා තියෙන්නේ නෙවිල් ප්‍රනාාන්දුගේ ප්‍රශ්නය කියලාත් ඔවු සඳහන් කරනවා. එට පජනාධිපතුමාගේ කතාබක් සංවාද සටහනක් තියෙනවා දිවයින්න පත්තරේ එකත් බලලයි. ඒක දාලතයන් මෙම තවමත් ශ්‍රීලන්කකාන්්ි ස්පක්ෂේ සභාපති මමයි. මහින්ද හෙිරන විශේෂ රහස මම කවදාවත් එජාපය සමග ඩීල් දාලා නැහැ. හෙමත් සඳහන් කිරීමක් කරති බෙන. මේ ප්‍රධාන දේශපාලන ධාරාත් දෙකේ අය ඒවිදියට අදහස් දක්වදදී කෝ විපක්ෂනායිකවරය. මෙන්න ඉන්නවා අද ඉරිදා ලංකාදීපේ. ප්‍රධාන පක්ෂ දෙකේ පවත්ති අර්බුද රට ඉදිරියට ගෙනයාාමට බාධාවක් කියලා ඔවු සධාන් කරනාාකාරය අයිමේ. වන්න පැත්තකේ දන් විපක්ෂණයක කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ පවත්ති අර්බුද ගැන ඒ නිසා රට ඉදිරියට ගෙනාන්න බාධාවක් කියලා අවධාරණෙක් කන. තිස් අත්තනායකගේ නම ලියබුණු එක සතහනකයි තිස්ස අත්තනායක සමඟ සංවාද සතහනකොයි අපි ගන්න පත්තර දෙකක් මේ මොලින්ම මෞවබිම. තිස්ස අත්තනායකට වඩා වැරදිකරපු අය මේ ආණදුවට ඇවිත් තින්නවා. ඇබති මනෝගනේෂන් එහෙම කියන්නේ උතුරේ නාවි කාමුදාව තමයි දේවරයන් ආරක්ෂා කරන්නේ බොදු දහමට තියෙන තැන කිසිම් විදිහකට නැතිවෙන්නෙම නේ බැදුම් කර වංචාව ගැන කනගාටයි දුකයි තරහාත්්‍යයනවා. ු ල්ුව නෑැ කියන චෝදනාවත් තියනෝ. වි්‍යවස්ථා මණ්ඩලයේේදී ඔොක්කොමත්තිස්වා තවත්කාරණාවක් ගැන ඉහෙම කියන්න.ඒ අතරේ හෝකේ නවා තිස්සත්තනායකට වඩා වැරදි කර පාය මේ ආන්්ඩුවට ඇවිත්තින්නවා කියලා. එ අතරේ කෙනෙක් නිහඩ බව බිඳින්න යනවා ඒකෙරයින්නේ රෙවිර පත්තරේ. ළඟදීම නිහඬතාව බිඳිනවා. හිටපු UP මහලෙකම් තිස්ස අත්තනායක කියන්න. මහින්ද නිතර කියන ඔවු නිසා ම අමාරුවි වැටුණ කියලා. මම නැත්තම් රනිල් අද අගමතිපුටේ නැහැ කියලා තිස්සත්වනාහික මෙන්න කියනු. ඔබට මතකඇති නිලධාර අද දේශයේ පත්තරයක්ත් එක කතා බහක් අරගෙන නවා. ඔබට මතක ඇති අන්තිමට ඉවත්වෙලා ගියේ නිලධාරයා ගැන කතල්. අප බලමු ඒ කවුද කියය. ඇමතිට බැහැයි කියන හයිිය නිලධාරින්ට තියෙන්න්නම ඕනේ. රාජ්‍ය පරිපාල නමාත්‍යංශ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ මහත්තාකයන්. අමාත්‍යංශ ලේකම්ලට බලේතියෙන්න්නේ රියදුරන්හා පියනවරුන් බඳවාගන්න පමණයි කියලවෙන්න දාලතේන කුණු ගොඩ ගැහෙන්නේ කළඹනා කරන වරදින් කියලාත් ඔවු සඳහන් කරන. මෙ අතරේ ඇතුල්පිට වාර්තාතරින්ට පුටා ගන්න අවසාන සටහන ලංකාදේපෙන් ඒ තවදුරටත් දුක්විදින ජනතාවක් ගැන ජලයටහිඟා කඩ බන්්ඩාරවෙල මේ ඒ තත්ත්යයි පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. එකතනක ලියනවා පානීය ජලය කියලා බෞසරවලින් බෙදන්නේ උමගින් ගලන ජලයලු. අප ්‍රබ්්‍යහා රසාහිනික මිශ්්‍රන් ඇතිබවට ජනතාවගින් චෝදනාලු. ඒකම සමන්තු විද්‍යාරත්න කියෙනවා මේ ප්‍රශ්නය විසදන්න කැබිනට අනුකමිටු පත් කලාාට ඒ කමිතුුවල ඇමතුරු මෙහට ඇවිත් හෝටල්බලින්දලා කාලා බීලෑයනොවයි කියලා. මේ කෙට විරමයයක් කාටුන් පෙළ විරාමෙන්න්න අනතුරුව. පත්තරවල කාටුන් පෙලේ මීරීියයාාව විදිින් අයිස් සෝ දානම් වෙන්නෙ කාටුන් වලට ගොඩක් යිනස් ය කැමති නිසයි ඒම කිවේ. ආරම්භ කරන්නේ දේශය පත්තර හසන්ත විජේනායකගේ සොරිසර් කාටුන් එකෙන්. මෙන එක්කනෙක් කැවිල්ලක් කියේනවා මහපාරේ ඇවිදල හරි ආ්ඩුව පෙරලනොවා කියලා බැසිල් කියනවා. තොර මේ පුද්ගලේ ආනවා ලංකාේ පාරවල් වලද දන්නේ කියලා. ඇවිදිෙන වයිකි වේ ලංකාවවෙ පාරවාල් වලද දන්න හේලු. ඒ බැසිල් ගැන කතන්දරයක් ඊළඟට ඒ ගැනමද බලන්න මේ දිවයිනේ උදේ විමලිසරගේ කාට ඔන්න එක. නියමුවෙක් යැනවා යනයක නියමවාගේ පෙනුම විමල් වීරවංශක වගේද. ඔුගේ කල්පනාව තේෙන්නේ ගොඩනගිල්ලක් ගොඩනැගල්ලේ නම යහපාලන ගොඩනගිල්ල, ඒකට පහරදිීම සඳහයි මෙන්න මේ බුලට්ට කාරග යන්නේ කවද්ද බුලට්කට අන්දලතින් සාර්ථකය බේරනෝ. බැසිල් වාත්තය වගේ නේද පෙන්. ඊළඟෙත අප යනවා. බැඳුම් කර කතා කීපේකට මේ හසන්ත විජනායිකගේ කාට උන්නෙ එකක්. බලන් උඩින් නැවිල්ල ඉන්නන්නේ බෝට්ටුවක නැගලා බැඳුම් කර කොමිස්සමේ අයද කියලා දැලක් එලනවා මාලුවෙක්ට හැබැයි ඒලන දැලට වඩා මාළුවලුකයි ඇමතවරේගේ මූුණුුවරක් තමයි මාළු වටතියෙන්නේ. එ අතරේ පොඩි මාලුකේප්‍රදනෙක්කෙ හා මෙහායින්නවා. හසන්ත විජනාකගේ මතවත්කාට උන්න එකක් එත්තනම හා පලැත්තිේ. මෙන්න බැඳුම් කර කොමස්සමලඟට ගිහිල්ලා කෙනෙක් රතිං්ඥටික සූදානම් කරගෙන වෙලාව බලනවා. ඒකයන්න වෙලාවට රතිං්ඥපත්තු කරන්නද මේ කෙන සූදානම් වෙන් බැලූ බැල්මට කවරු වගේද පේෙන් සජිත්වගේ වදද. දොට රතිං්ඥපත්තු කරන්න සූදානමක් ගැනයිතිෙන්.ඒ වගේද කෙළමං ඇවයි. මේ රිවිරේ අසන් ගඳුමිල්ගේක් කාට ඔන්න එක. කෙනෙක් ඉින්වා බලන්න කෙනෙක්ක පේන්නනෑ කෙනෙක්ක පේනො නොපන්න කෙනා කෞද කියලා හිතාගන්න පුළුවන් වෙයි. එයා ඉරිලගිය යහපාලන රෙදිකඩ මසාදානාආකාරය අයි දක්ට ලැබෙන්නේ. ඒ සදා නූල් අරන්තියෙනවා ඇමති රවීකරුණානායක වගේ ඉන්න කෙනෙක්ගේ කලිසමකින්. ඊරඟට මෙන්න සේතන් අංකල් ගමන් කරන හැටි බලන්න තිස්ස හඒවා වෙස්සගේ කාට ුන්න එක ලංකාදීපෙන්. අේ මේ පාපැදිට ගිහිල්ලා කිසි ගානන් නෑ යනවා මයිකා මයි පෙට්‍රල් මයි ්‍රයිවිං ඕන කෙනෙක් ඕන ස්ටයික් එකක් කරපුාවේ අපිට මොකද කියලා පාපැදයනවා ඒකම මේකත් බලන්න දැන් මොනහරි වුනොත් ඉස්සර කතන්දර ගැන මතක්ෙන එකත් එක් මතක් කරන එකත් එක්ක මේක බලන් ලංකාදීපේ පියල්ගේ කාට උන්න එක. ඔන්න පියල් ගිහිල්ල තියෙනවා එහ පැත්ත තියෙන කුණු ගොඩක් බලන්න බලන්නේ දක්ුණු පැත්තතියෙන කු ගොඩේ නම අලුත් වැරදි කේල කුුණු කන්දක් ගොඩ ගැයිලා තියෙ බැරල්ල එකකම්ම ගොඩ ගහිල තිෙන්නේ. ඒත් තැනට අද්්‍යි දේශපාලඥා ඒ අලුත් වැරදි ටික රෙදිකඩකෙන් වහලා අතදික් කල්ල පෙන්නනවා අන්න පැරණි වැරදි කියලා. තිරේක දාලා පෙන්නන්නේ. ඕන තැන පැරණි වැරදි කියේලා පෙන්නලා ශේප් පෙන්න දෙයන්න. මෙඩ කවියක් ඉරිදා කවිය හලලියගින්. සක් ැවිත් නිල් හමුදා සිටින තැන කාගෙද බලය පෙන්න්නා පොළු මුගුරු ගෙන ජනතාවට පන්න පන්නා පහර දෙන පිළිවෙත එයද ලිච්ච විරජ දවස වන. ලිච්ච විරජදස මේ පිළිවෙ තේද කියලා හන්නේ පන්න පන්න මැර ප්‍රහාරයක් ගැනයි කතා කල්ලතියන්නේ රෙවිරි අසංගඳුමිල්ගේ සිරස්මන්. ජෝනමරතුන්ග ගොයි යනේදමි. රටේ ජනතාවට විරෝත්තා කරන්්ඩ අපි අවස්ථාවදී ලතියනවා. කොට සිදස්හනවා විරෝත්තා කරන්නේ ජනතාවට පොළොෝලින් ගහ්ඩත් අවස්ථාවදීලතිනවදෙස මේ ඉරිදා ලංකාදී පේපියල් සමරවීරගේ ලංකෝනිස් දේශපාලනින් කිීපපු දෙනෙක් මමාධ්‍යහමුවක් පාත්වනවා එතන්ට මොකක්ද අරගෙන ඇවිල ලංකෝනිසි සංකල් ඒ පහරදිපු අය අපට මැරයෝ වගේ පෙන්වාට සර් ලට පෙන්වුනේ ජනතාව වගේලුනේ එතකොට හනවා මාධ්‍ය හමීන දේශපාලත්ඥියෝ ඉතින් ම ඔලෞ්වකට දුවේ සතෙක්මතන්ට ගෙනාව මෙන්න උත්තරේ. අපට කබරගුවෙක් වගේ පෙන්වට සර්රලට මුව පේන්නේ තලගුවයෙක් වගේද කියර දැනගන්න. එහෙමද දන්න ෑ පේන්නේ. ඊළඟට අපි බදදු ගැන කතාකිීපයකට අවතීරණල මුද. දිවවෙන සුබතිපාල ජෝතිපාලගෙන් කාට ඔන්න එකක්. මෙන්න බලන්න. සිංගමනේ යන අපේරටේ පුර වැස්යු කණ්ඩයාමක් ල්ලගෙන ස්රහට ඇල්ල වර්ත්මාන් හොදල් ඇැතිවරයා පිගානට ධානුව මොකද්දී ඉල්ලන්න කන්න දෙයක් ලැබෙන්නේ බදුවංකයක්. එදකොට හිංගමනේ යනුව කෙනෙක් එයාට පේනවා ඉස්සරහයිනුත් කෙනෙක් කෙනවා යමක් ඉල්ලගෙන. කෞද්ද කොහොමුද බලන් මේකත් සමතිපාල ජෝතිපාලගේ කාට න්න එක. හිංගමනේ යන කෙනාට ඉස්සරයිනුත් යදිමින්යන කෙනෙක් පේනවා බැලින් අන්ගේ අපේ මුදල් ලැමති එයා මේ සිංගමන් යදින්නාගෙනුත් බදුු ඉල්ලනවා. හැමෝටම බදුවන්කයක් දෙන කතාාවක්කාවි. එතකොට උපන්න අයියට උපදින්න ඉන්න අයට හැමෝටමනවාන එයාලු උපදින්ද ඉන්න අය නම්කරන්න අලුත් ක්‍රමයක් වියවාාහර වෙයිද. අවසාන කාට වන්නෙ අපිතෝරා ගන්නේ ඉදිවෙනි සුමුති පාල ජෝති පාලගෙන්ම සෞදාන්. බෙන්න්න එක යාලියෙක් කානවා දොස්තර මහත්‍යයා නෝනව පරිීක්ෂක් කරලා මොකද කිව්වේ. යාලෝකෙනවා දැනෑ කළබල වෙන්න දෙයක් නෑ. බොහෝම සතුරදාය කාරංචයක් කිව්වා අලුත් බදුවන්කයක් ලැබෙන්නල යන්නේ. අලු තොපදෙන දරුවන්ට අලු තෙන්වියවාර වේද අලුත් බදුවංකයක් ලැබෙන්නයන්කේ අවිහමය මුවිදා මේක පුදදුමලෝකයක් සගින්